ආයුබෝවන්. අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මාල වලලු හිමි කර දෙන මාලා යෝගී පිළිබඳව. ජම්ම කේන්ද්‍රයේ දෙවැන්න අයත් ග්‍රහයා සශ්‍රේෂ්ඨ වීමෙන් හා නමවැන්න හෙවත් පුණ්‍යස්ථානයේ අධිපති ගහයා සශ්‍රේෂ්ඨව පිහිටීමෙන් 11 වැන්න අධිපතියා නමවැන්නේ සශ්‍රේෂ්ඨ වීමෙන් මාලා යෝගිය කේන්ද්‍රයක පිහිටීමක් සිදු වෙනවා. මාලා යෝගයෙන් ජම්මලාභේ ලැබූ පුද්ගලයන්ට උසස් නිලතල හිමිවන බව සඳහන් වෙනවා. මුදල් සම්බන්ධ කටයුතු කිරීමට භාණ්ඩාගාර ධූර ලැබීමට හිමිකම් මෙති බවයි ජ්‍යොතිර්යේ පෙන්නුම් කරන්නේ. එසේම රාජ්‍ය හා පළාත් පරිපාලන තනතුරු ලැබීමටද එය ඉවහල් වෙනවා. තවද අනදින නිලධාරී තනතුරු, ප්‍රධාන තනතුරු, පාලක තනතුරු ආදිය මෙන්ම මෙම යෝගයෙන් උපන් අයට හිමි වෙනවා. මාලා යෝගයෙන් උපන් අයට රන් ආභරණ ලැබීම අතින්ද කිසිදු අඩුවක් සිදු වෙන්නේ නැහැ. මාලවලලු මුදු කරාබු හිමිවන බවක් තමයි ජ්‍යොතිර් විද්‍යාවේදී පෙන්නුම් කරන්නේ. රන් ආභරණ බඩු රම්බඩු අතේ කනේ කරේ පුරවාගෙන සිරින්නේ මෙවැනි පුද්ගලයන්. කාන්තාවන් මෙන්ම පුරුෂයන්ටත් රන් ආභරණ පැනදීමට හැකියාව වාසනාව මෙම යෝගයත් සමග උදා වෙනවා. සැප සම්පත් ලැබීමට භාග්‍ය ඇති පුද්ගලයන් ලෙසේ මොවුන් හඳුන්වන්නේ. රන් ආභරණ යනාදී ලැබීමේ වාසනා ගුණයක් මොවුන් තුලේ පවතිනවා. ඒ වගේම ආහාර පාන ආදියෙන්ද අඩුවක් සිදු වෙන්නේ නැහැ මොවුන්ට. ගමන් බිමන් යාමට වාහන ලබා දෙනවා. සමාජයේ පිළිගැනීම කීර්ති ප්‍රශංසා ඇති පුද්ගලයන් ලෙසේ මොවුන් සඳහන් කරන්න පුළුවන්. මාලා යෝගී ඇති අය සෑම අතින්ම වාසනාවන්ත බව ජ්‍යොතිර්යේ දැක්වෙනවා. යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමටත් මොවුන්ට අවස්ථාව උදා වෙනවා. එම විවාහයෙන් දායාද ලැබීමටද හේතුවක් වන බවයි මෙම මාලා යෝගයේ තියෙන පුද්ගලයන් තුළින් පෙන්නුම් කරන්නේ. කාන්තාවට නම් විවාහයේදී සැමියාගෙන් වටිනා කරමාලයක් මුදු ආභරණ ලැබෙන බවක් ජ්‍යොතිර්යේ සඳහන් වෙනවා. මාලා යෝගී ඇති පුරුෂයන් විවාහ දිනයේදී තම මනාලියට ඉතා වටිනා මංගල ආභරණ තිළිණ කරන බව සඳහන් වෙනවා. ඔබගේ කේන්ද්‍රයේ මෙම මාලා යෝගයේ පිහිටනවාදයි පරීක්ෂා කරගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපගේ YouTube චැනලය තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපට දාන වීඩියෝස් ඉක්මනටම ඔයාලගේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ වීඩියෝ හොඳයි කියලා හිතනවනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.